සෝනි වසරතුනක වගකීම සමග සිංගවෙතින්ම පමණයි. ගම්පොල උඩපළාත ප්‍රාදේශය සභාවේ සභාපතිවරයා සභාවේ වැඩකටයුතු අත්නෝමතික ලෙස සිදු කරමින් රාජ්‍ය මුදල් ප්‍රතිපාදන මන්ත්‍රීවරුන් වෙත නිසි පරිදි ලබා නොදෙන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එහි මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ගුණසේන සභාපතිට විරුද්ධව මන්ත්‍රීවරු 24 දෙනාගෙන් 16 දෙනෙක්ම අද අපිත් සමග ඉන්නවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ ජනතාව ඡන්දය ලබා දුන්නේ කොයිම මොහොතකවත් UMP එක මුක්කු ගහන්න නෙවෙයි. විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් අද දින පැවති ප්‍රාදේශීය සභාවේ මහසභා රැස්වීමටද සහභාගී වූ අතර එම අවස්ථාවේ තමන්ට නියමිත පරිදි ආසන වෙනකර නොමැති බවට සභාපතිවරයාට චෝදනා කරමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබුණා. මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර උඩපළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සභාපතිවරයාට බෝතලයකින් සිදු කළ පහර දීමක් හේතුවෙන් එම ස්ථානයට පොලිසිය කැඳවීමටද සිදු වුණා. පොලිසිය මැදිහත්වීමෙන් පසුව ගැටුම්කාරී තත්ත්වය පාලනය කෙරුණා. ඒක කුමන්ත්‍රණකාරයෝ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එකතු වෙලා මේකේ මේ බලය ගන්න බැරි වෙච්ච එකට හොරකම් කරන්න බැරි වෙච්ච මේ තත්ත්වය තියෙන්නේ. අගලත් මන්ත්‍රීවරුන්ට පහර දුන්නේ. ඒගොල්ලෝ සූදානම් කරගෙනම ඇවිල්ලා තමයි පහර දුන්නේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර බෝතලයක් වැදීම හේතුවෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් වී මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාද තමන්ට හෘදයාබාධයක් ඇති වූ බව පවසමින් රෝහල්ගත වී තිබෙනවා.